සියදුනට මයිබුවන් ශ්‍රී ලංකන් චැනල් එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගෙන් ඉල්ලුවා බුක් කවර් එකක් 3D මොකප් එකකින් කොහොමද හදන්නේ කියලා. ඉතින් මම අද ඒක කියලා දෙන්න තමයි ඔයාලට යන්නේ. අපි මෙන්න මේ 3D මොකප් PSD ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක තියෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා. ඉතින් මේ වගේ ෆයිල් ලින්ක් එකක් තියෙන එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන්න. මම ඒකට උදව් කරනවා. ඉතින් දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මෙන්න මේ නමින් නැති ඔයා එක ඩබල් ක්ලික් කරගන්න. ඒක ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපි චේන්ජ් කරන්න යනවා මේ මුලින්ම මේ පළවෙනි කවර් එක ෆ්‍රොන්ට් කවර් එක. ඒක චේන්ජ් කරගන්න ඔයාලට පේනවා මේ ලේයර්ගේ තියෙනවා එඩිෂන් කියලා. ඉතින් ඔයා එඩිෂන් එකට යන්න. එඩිෂන් ගිහිල්ලා ඔයාලට පේනවා design here 1 කියලා මෙන්න මේ හරිය තියෙනවා. ඒකේ මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ මේ දම්බලකට මෙහා පැත්තේ තියෙන්නේ අන්න ඒක double click කරගන්න. click කරගද්දී ඔයාලට පේනවා දැන් මෙන්න මේ වගේ පිටුවක් එනවා. අපිට මේ පිටුව වෙනස් කරගන්න ඕන නම් මම වෙනස් කරගන්නවා. මගේ මම මුලින්ම save කරගෙන තිබ්බ මෙන්න මේ photo එක. හා මම මේක png එකක් විදිහට save කරලා තියෙනවා. ඔයාලටත් එහෙම book cover එක හදාගන්න පුළුවන් කැමති විදිහට. ඒක මම වම් පැත්තේ මවුස් බටන් එක ඔබාගෙන, ඒ කියන්නේ ලෙෆ්ට් ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන array යනවා Photoshop එකකට. ඒ කියන්නේ ඇදගෙන array යනවා Photoshop ෆයිල් එකකට. ඊට පස්සේ මේකට මම ක්ලික් කිරීම මෙතනින් අතාරිනවා. ඩ්‍රැග් එක අතාරිනවා. ඉතින් ඊට පස්සේ මම මේක මට ඕන විදියට පොඩ්ඩක් මෙන්න මෙහෙම ඇදලා රීසයිස් කරගන්නවා. ඊට පස්සේ මම මේ මෙතනදී හරි ලකුණ, ඒ හරි ලකුණ දානවා. අන්න හරි. දැන් මම ඊට පස්සේ කරන්න ඕනේ මෙතන ෆයිල් ගිහිල්ලා සේව් කියන එක යොදනවා. ෆයිල් සේව්. සේව් ඇස් නෙවෙයි සේව්. එතන මට දැක ගන්නවා මේ එහා පැත්ත තියෙන්නේ. මේක තමයි මගේ 3D මොකප් එකේ ප්‍රධාන එක. ඉතින් මම ඒක බැලුවාම දැන් පේනවාට මෙන්න මේ හරි චේන්ජ් වෙලා තියෙනවා මේ පිටුව. ඔයාට ඕනේ දැන් මේ පැත්තේ පිටුවත් චේන්ජ් කරගන්න. ඔයාට එතකොට පුළුවන් මේ යටට මෙහෙම අරන් ගියාම මෙතන ස්ක්‍රෝල් ඩවුන් එක මෙතන තියන design 1 තියෙනවා. මෙතන තියන book 2 කියලා. මේ පේන්නේ. ඒක ඔයා ක්ලික් කරගන්න. එතන මෙහෙම අරන් යට අරන් ගියාම ඔයාලට පේනවා මෙතන design here 3 කියලා තියෙනවා. ඉතින් ඔයා මේ වම් පැත්තේ තියෙන මෙන්න මෙතන smart object thumbline කියන එක double click කරන්න. එතකොට ඔයාලට එනවා මේ තමයි back cover එක අපේ. ඉතින් ඔයාලට පුළුවන් මේකටත් කැමති image එකක් අහද back cover එකක් දාන්න. ඉතින් මම ඒකට දානවා මෙන්න මේ ෆයිල් එක. ඉතින් ඔයාලට ඒක දාන්නම් තියෙන්නේ වම් පැත්තේ mouse button එක ඔබාගෙන ඇදගෙන ඇවිල්ලා මේ Photoshop කියන එක මෙයා කරලා මෙන්න මෙතනින් මෙන්න මෙහෙම අතෑර ගන්නවා. දැන් ඔයාලට පේනවා මෙන්න මේක නම් edit කරන්න දෙයක්වත් නැහැ, resize කරන්න දෙයක්වත් නැහැ. මෙන්න සම්පූර්ණ ගානට වගේ තියෙනවා. ඔන්න control T ඔබලා චුට්ටක් උඩට ගන්න පුළුවන්. ඒකට ටික අන්න එහෙම හදා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ආයෙත් ඔයාලට කරන්න තියෙන ෆයිල් ගිහිල්ලා save කෙනක දෙනවා. දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තමයි අපේ මේ original තියෙන මේ design කෙනක මේ හරිය නම අපේ නමින් සඳහන් මං කිව්ව අර ඔයාලට මේ download කරගන්න පුළුවන් PSD එකේ name එක කියලා. ඒකේ name එක තිබ්බනේ ඒක තමයි මෙතන තියෙන. මේ තියෙන PCVSO.1 ආන් ඒක බලනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් අපේ මේ දෙවෙනි ෆයිල් එක කියන්නේ back cover එකත් මෙන්න change වෙලා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන book mockup කියලා එකක්. මේක කියන්නේ මෙතන side එක. ඔයාලා දාන එක එතනින් වෙනස් කරගන්න. ඔයා චුට්ට මේ scroll එක උඩ නම් ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන තියෙනවා book 1 කියන එකේ තියෙනවා spine book කියලා. ඉතින් යන්න එතන click කරගන්නවා. එතන click කරගෙන ඔයාලට යන්න පුළුවන් design here 2 කියලා තියෙන තැන මෙන්න මෙතන. මේ තියෙන්නේ මෙන්න මේ ෆයිල් එක ඩබල් ක්ලික් කරගන්න ස්මාර්ට් ටොබ් තම්බ්ලයින් කරන තැන මෙන්න මේ හරිය. ඒ කියන්නේ මේ දම්වැලට මෙහා තියෙන එක මෙන්න මෙහෙන් ක්ලික් කරගන්න. එතකොට ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ වගේ එකක් එනවා. මෙතෙන්ට ඔයාලට පුළුවන් අර වගේම ඕනනම් ඇදලා දාගන්න පුළුවන් මෙහෙම ෆයිල් එකක් සාමාන්‍ය ඔයා අදපු පොඩි එක හදාගන්න රිසයිස් කරගන්න. මෙන්න මේකම නිකන් මම සාමාන්‍ය සරලව පෙන්වන්නම් කරලා මේකම දාගන්නත් පුළුවන්. මෙහෙම මොකක් හරි කරලා නිකන් ඔයා කැමති ෆොටෝ එකක් දාගන්න පුළුවන් කියන එක තමයි මම පෙන්නන්නේ. මම නැත්තම් මේක දානව නෙමෙයි. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. දාගෙන මෙතන හරි ලකුණු බලන්න පුළුවන්. ඊට පස්සේ ෆයිල් ගිහිල්ලා සේව් කියන එක දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න තියෙන අපේ එක මෙන්න අර ෆොටෝ එක මේ හරියට ඇවිල්ලා. එහෙම නැත්තම් ඔයාලට ඒක වෙනස් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට තියෙන මේ design here 2 කියලා මේ තියෙන්නේ. මේ හරියට තියෙන්නේ මෙන්න මේ එතන එක තියෙන්නේ design here 2 කියලා. ඩබල් ක්ලික් කරගෙන ඉම සිදු කරනවා මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක අයින් කරගන්න. අපි
මේක අපි කලින් දාමින්ද මං කියන්නේ මේ විදිහට තිබ්බේ ඔයාට පුළුවන් මෙන්න මේ 3D mockup කියන එක මෙන්න මේ හරිය delete කර ගැනීමක් සිදු කරන්න delete කී එක බලන්න ඒක select කරා delete කී එක කොහොමද select කරේ මේ හරිය තියෙන මෙන්න මේක click කරා මේක උඩ මේ p අකුර හරිය කැමති අකුරක් උඩ තියෙන මෙහෙම ඇදලා කියලා පොඩ්ඩක් මෙහෙම වෙනස් කරනවා බලුවා delete කී එක ගෙවුවා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙන text අකුරේ මේ පැත්ත එන ඒ කියන්නේ උඩ අටින් අපි ගහන්නේ මෙන්න මෙහෙම අපි අඳ ගන්නවා අපි ඒකේ ගහනවා book කියලා ගහනවා ඊට පස්සේ මම ඒක මෙතන මෙහෙම දුන්නාම හරි ලකුණු දුන්නාම ඔයාලට පේනවා මෙන්න මෙහෙම සිලෙක්ෂන් එකක්. ඉතින් ඒකට තවට කැමති පාටක් දීලා මෙන්න මේ හරිය පාටක් දෙනවා. මන් දෙලා රතු පම මේ වගේ පාටක්. ඊට පස්සේ මේ පේන්ට් බකට් එක අරගෙන මෙන්න මේක උඩ දාන්න. මේ තියෙන පේන්ට් බකට් එක අරගෙන නිව් ලේ එකක් දෙන්න. මේ හරිය නිව් ලේ එකක් දෙන්න පුළුවන්. නිව් ලේ එකක් දෙන්න. නිව් ලේ එකක් දීලා මෙන්න මෙහෙම පේන්ට් කරගන්න. ඊළඟට සිලෙක්ට් ඩී සිලෙක්ට් කියන එක දීලා මෙන්න මේ හරිය මොව් ටූල් එකෙන් මේක පොඩ්ඩක් කැමති දෙන මොව් කරගනි වට සිදු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙන මෙතනටත් ෆයිල් සේව් කියන එක දුන්නහම මේ හරිය තියෙන මෙන්න අපේ නම PCB කියන එක තියෙන එක බලුවහම අපිට පුළුවන් මෙන්න අපේ book කියන එක change වෙලා. දැන් ඔයාලට බලා පෙන්වන්නේ නැති අපි මේක සම්පූර්ණ හදලා ඉවරයි. ඒ කියන්නේ 3D mockup එකක් ආධාරයෙන් අපි book cover design එකක් කරලා ඉවරයි. ඉතින් අපිට දැන් මේක සේව් කර ගැනීමක් කරන්න පුළුවන්. එතකොට අපිට මේක සේව් කිරීම සිද්ධ කර ගන්නම්. ෆයිල් ගිහිල්ලා ඔයාලට මේක PNG එකක් විදිහට සේව් කර ගන්න පුළුවන්. PSD එකක් විදිහට, JPG එකක් විදිහට, කැමති එකක් විදිහට. අපි PNG එකක් විදිහට තමයි සාමාන්‍යයෙන් සේව් කරගන්නේ. එහෙනම් බලමු ෆයිල් ගියා, export ගියා, quick export as PNG කියලා desktop එකට දුන්නා. ඔයා කැමති නම දෙනවා. My FI first book ඉස්සරහට මේ වගේ ට්‍යුටෝරියල් ගොඩාක් මං ගේනවා. ඉතින් ඔයාලට තියෙනව නම් යම් කිසි දෙයක් දැනගන්න ඔයාලට ට්‍යුටෝරියල් එකක් හදලා දෙන්න කියලා මට කමෙන්ට් කරන්න. මං අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන් ඒ දෙයක් හදලා දෙනවා. ඉතින් ඔයාලා මේ channel එකත් එක්ක ඉන්න ආසයි නම් මාව අනිවාර්යෙන් subscribe කරන්න. මොකද ඒක මට ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.